හරි මම අද කරලා පෙන්නන්න යන්නේ ගෙදෙද්දි තමන්ගේ ගෙදර ජනෙල්ලයක් කැඩුනොත් විශේෂයෙන් මේ වගේ රටක ජනෙල්ලයක් කැඩුනොත් ඒ වීදුරුව දාගන්න ඩොලර් 450ක් විතර යනවා. ඉතින් ඒක තනියෙන් කොහොමද කරගන්නේ කියන එක පෙන්නන්න යන්නේ මම කලේ කොහොමද කියලා පෙන්නන්න යන්නේ හැමෝටම මේක කරන්න පුළුවන් කියලා මම හිතන්නේ. ඉතින් වීදුරු වර්ග කීපයක් තියෙනවා. එතකොට මේ මගේ ගෙදර කැඩිච්ච වීදුරුව ඇත්තටම ඇනීල්ඩ් කියන වීදුරුව. ඒ කියන්නේ කැඩුනට පස්සේ විශාල ලොකු කොටස් වලට කැඩෙන එකක්. ඒකෙන් අත කැපෙන වර්ගයේ ග්ලාස් එකක්. ඉතින් මේ වීදුරුව පුතා බෝලේ ගහන්න කියලා කැඩුනට පස්සේ මම ඒක වීදුරු කෑල්ල කඩෙන් ගෙනල්ලා කොහොමද මම හයි කරගත්තේ කියන එක තමයි පෙන්වන්න යන්නේ. විශේෂයෙන් මේ වගේ වැඩ කරන්න යනකොට සාමාන්‍යයෙන් අපිට තියෙන උණු විශේෂ උපකරණ විශේෂ ආයුධ විශේෂ විශේෂයෙන්ම හදපු PPE ඒ කියන්නේ personal protective equipments කියන මේ වගේ කණ්ණාඩි. දැන් මේක safety glass එක S2 ආරක්ෂා කරගන්න පාවිච්චි කරන safety glass එක මේක සාමාන්‍ය කණ්ණාඩියක් නෙමෙයි. ඊළඟට මේ තියෙන්නේ අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන හොඳ grip එකක් තියෙන gloves දෙකක්. අනිවාර්යයෙන්ම හොඳ gloves දෙකක් පාවිච්චි කරනවා. ඊට පස්සේ අධික shirt එකක් අඳින්න ඕනේ ටිකක් ඝනකම. ඊට උඩින් මෙන්න මේ gauntlet එක කියන එක. මෙන්න මේක දාන්න ඕනේ අර රෝමන් සොල්දාදුව වගේ කඩුවෙන් කඩුවකින් කෙටුවත් මේක කැපෙන්නේ නැහැ. ඒතකොට වීදුරු වලින් වැඩ කරන්න යන වෙලාවට ඒවා දාන්න ඕනේ. ඊට පස්සේ මේ safety boot මේවා steel cap ඒ කියන්නේ මේ කුඩින් වාහනයක් ගියත් කකුලට ඩැමේජ් එකක් වෙන්නේ නැති බූට් එකක්. මේ තියෙන්නේ කැඩිච්ච වීදුරුව. මම ඇතුල් පැත්තෙන් ලෑල්ලක් ගැහුවා తాවකාලිකව වීදුරු කෑල්ල කපලා ගේනකම්. මොකද ගෙදර වීදුරු නැති නිසා ඒක පිටින් කපලා ගේන්න ඕනේ. දැන් මේක ප්‍රොෆෙෂනල් ග්ලාස් මේ ෆික්ස් කරන කෙනෙකුට කිව්වා නම් ඩොලර් 450ක් එයා චාර්ජ් කරනවා. මම කෝල් කරලා බැලුවා. ඉතින් කොහොමද මේක තනියෙන් කරගන්නේ? දැන් මම අවශ්‍ය සයිස් එකට වීදුරුව ගෙනල්ලා විදුරු වෙනම තියලා ඊට පස්සේ පරණ එක ක්ලීන් කරනවා. ඔක්කොම ක්ලීන් කරලා විශේෂයෙන් මේ සීලන්ට් වගේ දෙයක් අවශ්‍ය වෙනවා. සිලිකන් ගම් එකක්, මෙයාගේ සිංගල් සයිඩඩ් ටේප් එකක්, ගම් ටේප් එකක් අවශ්‍ය වෙනවා. ඊට පස්සේ සාමාන්‍යයෙන් මේ වගේ රටවල කරන දෙයක් මේක. උෂ්ණත්වය සහ සීතල එහා මෙහා ගමන් නොකරනද මේ වගේ අනිවාර්යෙන්ම රබර් ගෑස්කට් එකක්. මේක ගෑස්කට් එකක් කියලා කියන්න පුළුවන්. මේ වගේ අනිවාර්යයෙන්ම දාන්න ඕනේ. මේක සිංගල් සයිඩ් එක පැත්තයි ඇලෙන්නේ. දෙපැත්තම ඇලුනොත් අපිට වීදුරුව දාගන්න බැරි වෙනවා. එහෙනම් ඉස්සෙල්ලම මේක දිගටම වින්ඩෝ එක වටේ අනිවාර්යයෙන්ම මේ වගේ සිංගල් සයිඩඩ් ටේප් එකක් අලෝගෙන ඊට පස්සේ වටේම ක්ලීන් කරලා ඒ ටික කරගන්න ඕනේ. ඉතින් විශේෂයෙන් මේක ඉතින් කොමන් සෙන්ස් එක තියෙන්න ඕනේ. ඉතින් අත කපා ගන්න නැතුව නීති අනුකූලව ඒ අවශ්‍ය උපකරණ පාවිච්චි කරලා. මොකද අතක් පයක් කැපුණත් ස්පිරිතාලේ ගියත් ප්‍රශ්න ගොඩකට මුහුණ දෙන්න වෙනවා. ඇයි එහෙම දේවල් කරන්න ගියේ? ඒවා ඔයාට අයිති වැඩ නෙමෙයි නේද? එහෙම කියලා ප්‍රශ්න එනවා. එතකොට දැන් වීදුරු අල්ලන්න බෑ අපිට. මෙන්න මේ වගේ දෙයක් නැතුව මේක මේ ග්ලාස් සක කියලා කියන්නේ ග්ලාස් දෙක ග්ලාස් එක සක් කරලා අල්ල ගන්න පුළුවන් මේ උපකරණේ. මේක විශේෂ උපකරණයක්. ඉතින් එතකොට මේ හැම භාණ්ඩයක්ම වගේ මාගාව තියෙනවා. මම ග්ලාස් වැඩ කරන කෙනෙක් නෙමෙයි. නමුත් ඕනම දෙයක් වගේ මාගාව තියෙනවා. මොකද මේ රටේ ඇත්තටම මේ ගොඩක්ම නිර්මාණ කරන අයට අර මේ ඕන තරම් දේවල් තියෙනවා. හරි පහසුයි. විශේෂයෙන් මේ වගේ ග්ලාස් එකක් අරන් යද්දී මැටීරියල් හැන්ඩලින් කියන පුහුණුව තියෙන අය අල්ලන විදිහ තමයි මේ මම පෙන්නන්නේ. මේක නිකන් කඩේ ගිහිල්ලා ඔළුව උඩ වට්ටියක් තියාගෙන යනා වගේ වීදුරු ගෙනියන්නේ නෑ සාමාන්‍යයෙන්. ඇත්තකට ගෙනියන්නේ හදිසි හරි ක්‍රැක් වුණොත් ටක් ගාලා ඒක තමන්ගේ ශරීරයෙන් ඉවතට විසි කරලා තමන්ගේ ශරීරය ආරක්ෂා කරගන්න ඕනේ. ඒ වගේම ශරීරයේ ඉස්සරහා ප්‍රදේශයේ ආවරණය වෙන්න අපි එකට කියන ඒප්‍රන් එක කියලා. අර ගෑනු වෙනකොට ඉස්සරහට ඇඳගන්න යන්නේ ඒප්‍රන් එකක් ඇඳගන්න ඕනේ. පිරිමින්ගේ යම් යම් කොටස් කැපිලා වැටෙනවා එක බේරගන්න. ඒක ඒ නීතියෙන් සම්මත කරලා තියෙන ඇඳුමක් එක පිරිමින්ටත්. එතකොට ඒක අඳින්න ඕනේ. ග්ලාස් එක මේ ගන්නට තියලා ලයින් අප් කරගෙන ඊට පස්සේ මේ වගේ බීඩින් තියෙන ඇලුමිනියම් වලින් හදපු මේ බීඩින් ටික දාලා හරියට නිසියාකාරයෙන් දාලා තද කරගන්නවා. ඊට පස්සේ දැන් වතුර ලීක් වෙන එක වළක්වන්න සීලන්ට් එකක් ගහනවා. අපි සිලිකන් කියලා කියමුකෝ. ග්ලාස් සිලිකන් එකක් ගහලා ඊට පස්සේ ආයි බීඩින් ටික දාලා මේ සබන් මේ අතරම ෂැම්පෝ එකක්. මේක සාමාන්‍යයෙන් අපි ස්ටික ප්‍රින්ටිං කරපු ස්ටික අලෝන විදිහම තමයි. ඒ සබන් සෝප් එක ගාලා ලුබ්‍රිකන්ට් එකක් ගාලා ඊට පස්සේ රබර් බීඩින් එක ඇතුළට දාගෙන මෙන්න මේ රෝලර් එකකින්
රෝල් කරන්න ඕනේ. එතකොට ඇත්තටම මේ රබර් බීඩින් එක ඇතුළට ගියාට පස්සේ ආයි ගලවන්න බෑ. ඒක ලොක් වෙනවා. ඒක විශේෂයෙන් හදපු එකක්. ග්‍රිප් එකක් තියෙනවා ඒකේ. ගැළවිලා අහකට එන්නේ නැහැ අවුරුදු 25ක් 30ක් ගියත්. එතකොට මේක රෝල් කරලා කොන් වලට අනිත් පැත්තේ මිටෙන් කෝනර් එක හදන්න ඕනේ වෙනම. ඒක වෙනම වැඩක්. එතකොට මෙහෙම රෝල් කරාම ඇතුළට යනවා ෆුල් සීල් වෙනවා. ආයි අවුරුදු 20කට 25කටවත් වතුර ලීක් එකක් වෙන්නේ නැහැ. හරි. එතකොට ඔන්න විදිහට තමයි ඒක සාමාන්‍ය කරගන්නේ. හොඳට රෝල් කරලා කෝනර් එක වෙනම හදා ගන්නවා. අදලා ඔන්න විදිහට තමයි ඒක මම කරගත්තේ. ඊට පස්සේ වැඩි ඉවරනට පස්සේ වතුර ස්ප්‍රේ කරලා බලනවා වතුර ලීක් වෙනවද කියලා ඇතුළට. එහෙම වතුර ලීක් වෙන්නේ නැති වෙන්න ඕනේ. ෂුවර් එකට මෙහෙම ලීක් වෙන්නේ නැහැ. ඊට පස්සේ මේ ක්ලිප් දෙක ගලව ලයික් කරලා දාලා බලනවා. වතුර එල්වහම කිසිම ප්‍රශ්නයක් නැහැ. නෝ නෝ ලීක්. එතකොට ඔන්න ඔය විදිහ තමයි Tamange ගෙදරම Tamanම වැඩ කරගන්නවා නම් අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ ඒ උපකරණ ඒ ඒ PPE personal protective equipment කියන දේවල් තියෙන්න ඕනේ. දැනුම තියෙන්න ඕනේ. ඉතින් ඔන්න ඔය විදිහ තමයි කීයක් හරි අමතර වියදම් යනවා ඉතුරු කරගන්නේ. මේකට මම වියදම් කළේ ඩොලර් 50කට වැඩි අඩු ප්‍රමාණයක්. එතකොට මම ඩොලර් 400ක් වගේ ප්‍රමාණයක් නාස්ති නොවි ඉතුරු කරගත්තා. මම ඒක නාස්තියක් කියන්නේ නැහැ. ඇත්තටම මේ වගේ ප්‍රොෆෙෂනල් වීදුරු හයි කරන අයට ඒ වගේ මුදලක් අනිවාර්යයෙන්ම අපි ගෙවිය යුතුයි. ඉතින් ඔන්නෝම මේ වගේ වැඩ කරන්නේ තම තමන් තනියෙන් වැඩ කරගන්න මේ වගේ පුරුදු වෙනවා නම් පිරිමින්ට විශේෂයෙන් ගොඩක් වටිනවා කියලා හිතනවා. ඉතින් බැරි නම් කරන්න දෙයක් නැහැ. හරි. බොහොම ස්තුතියි. මොනවා හරි ඉගෙන ගත්තා නම් බොහොම ස්තුතියි.